අයිබෝන් ළමයි 304 කියන මෝනින් පේපර් එක අපි සාකච්ඡා කරන්න පටන් ගන්න හදන්නේ. මම මේ සාකච්ඡා කරන වැදගත් විශ්චියුරු විශ්ය කරමු. ඔයාලා වෙනම කොලේක ලියලා අනිවාර්යයෙන්ම පේපර් එකට ස්ටෙප්ල කරගන්න. ඊට පස්සේ ඔයාලා වෙනම ෆයිල් එකකට මේක දාලා තියාගන්න. හරි. අපි යන පළවෙනි ප්‍රශ්නෙට. මෙතන කියන මෙන්න මෙහෙම කතාවක්. පළවෙනි ප්‍රශ්නේ. පහත සඳහන් මූලද්‍රව්‍ය අතුරින් අරයන් අතර වෙනස වැඩිම මූලද්‍රව්‍ය යුගලය මොකක්ද කියලා යහන්නේ. ළමයි මෙතනදී හයිඩ්‍රජන් හීලියම් පළවෙනි ආවර්තයේ මූලද්‍රව්‍ය දෙක ඊට පස්සේ ලිතියම් ඉදලා නියොන් දක්වා ඉන්නවා. ඔය විතර දිනවන සෝඩියම් ඉදලා ආගන් දක්වා. ඔය විතර ආවර්ත ටිකක් මෙතන තියෙන ආවර්තවගුයි. සාමාන්‍යයෙන් එකම ආවර්තයේ මූලද්‍රව්‍ය දෙකක් ගත්තොත් දැන් මෙතන දීලා තියෙනවා ළමයි තුන්වෙනි උත්තරේට මැග්නීසියම් සහ ඇලුමිනියම් මේ එකම ආවර්තයේ මූලද්‍රව්‍ය දෙකක් ළමයි එකම ආවර්තයේ මූලද්‍රව්‍ය අතර ලොකු වෙනසක් නැහැ අරයේ ලොකු වෙනසක් නැහැ සාමාන්‍යයෙන් ආවර්තයක් දිගේ දකුණට යද්දී අරය අඩු වෙනවා තමයි මෙයාට වඩා මෙයාගේ අරය අඩුයි තමයි නමුත් මේ දෙදෙනාගේ අරයන් අතර ලොකු වෙනසක් නැහැ අපෙන් ආන්න අරයන් අතර ලොකුම වෙනසක් තියෙන කාරණේ කියලා පැහැදිලිද ළමයි තව උත්තරයක් මම දැක්කා මෙතන ඉන්නවා මේ මේ ක්ලෝරින් සහ ක්ලෝරින් කියන දෙන්න ඔයාලට හිතන්න මේ දෙන්න අතර මේ දෙන්න අතර යම් වෙනසක් තියෙනවා තමයි මොකද මෙයා උඩ ආවර්තයක මෙයා යට ආවර්තයක අපි සාමාන්‍ය ළමයි ආවර්ත යට යන්න යන්නනේ කාණ්ඩයක් දිගේ යටට යන්න අරය වැඩි වෙනවා F ට වඩා CL වල අරය වැඩි නමුත් ළමයි මතක තියාගන්න මේ ආවර්තයේ ඉන්න අරය අඩු මූලද්‍රව්‍යයක් තමයි ක්ලෝරින් කියන්නේ මේ ආවර්තයේ ඉන්න අරය අඩු මූලද්‍රව්‍යයක් තමයි ක්ලෝරින් කියන්නේ සාමාන්‍යයෙන් දකුණු පැත්තට යද්දී අරය අඩු වෙනවනේ අරය අඩු දෙදෙනෙක් සාමාන්‍යයෙන් අරය අඩු දෙදෙනෙක් අතර ලොකු වෙනසක් බලාපොරොත්තු වෙන්න බෑ අරය අඩු දෙදෙනෙක් අතර අරයේ ලොකු වෙනසක් බලාපොරොත්තු වෙන්න බෑ මෙතනදී උත්තරයක් විතර ගන්න වෙන අනිවාර්යයෙන් ළමයි වම් පැත්තේ ඉන්න මූලද්‍රව්‍ය අපිට දීලා තිනවා පැහැදිලි ලෙස තෝරගන්න සැලකිය යුතු උත්තර දැන් උදාහරණ ලිතියම් සහ සෝඩියම් දීලා තිනවා මේ දෙදෙනා සලකන්න කියලා කියනවා තව තැනක දීලා තිනවා ළමයි හයිඩ්‍රජන් සහ ලිතියම් දීලා තිනවා දැන් ඔය දෙකෙන් අපි සැලකුව සාමාන්‍යයෙන් මොකක්ද ඔයාලා තෝරගන්න උත්තරය දැන් ඔයාලා හිතන්නකෝ මෙන්න මෙහෙම සාමාන්‍ය වලට මතකතර අපි මෙන්න මේ කතාව මතකයි නම් ওই කතාව හොඳට පුළුවන් දැන් මේ පරමාණු වල අර කවච අපි යන්ද මතකද මේ විදිහට රවුම් යන්ද සාමාන්‍යයෙන් ළමයි නිස්සයෙන් ඈතර යන මොකද වෙන්නේ මේ එක කවච දෙක කවච තුන කවච ඉදර ගත්තොත් ඈතර යන නිස්සය ඈතර යන ශක්තිමට් අතර පරතර අඩු වෙනවා මේක මේ අරයට පොඩ්ඩක් ළඟින් යන කතාවක් මම කියන්නේ යන්නේ. ඒතකොට ළමයි සාමාන්‍යයෙන් හයිඩ්‍රජන් කියන්නේ පළවෙනි ආවර්තයේ ඉලෙක්ට්‍රෝන පිරුණම ඇති වෙන මූලද්‍රව්‍යයක්. නේද? ඒතකොට ලිතියම් කියන්නේ මොකද්ද? පළවෙනි ආවර්තයේ ඉලෙක්ට්‍රෝන පිරිලා දෙවන ආවර්තයේ ඉලෙක්ට්‍රෝන පිරීම නිසා ඇති වෙන මූලද්‍රව්‍යයක්. ලිතියම් ඉන්නේ මෙතන. ඒතකොට ඇත්තම කතාව ළමයි ලොකුම අරයන් අතර වෙනසක් තියෙන්න ඕනේ මේ පළවෙනි ශක්ති මට්ටමයි දෙවන ශක්ති මට්ටම අතර කතන්දරයේදී නේද? හයිඩ්‍රජන් සහ ලිතියම් අතර තමයි ලොකුම අරයන් වල වෙනසක් තියෙන්නේ. සාමාන්‍යයෙන් පහළට යන්න ළමයි පරමාණු වල අරය වැඩි වෙනවා තමයි. නියස්තින් ඈතරන අරය වැඩි වෙනවා තමයි. නමුත් ළම අරයන් අතර පරතරය මොකද වෙන්නේ? මේ දෙදෙනා අතර පරතරය. දැන් උදාහරණයක් ගමු මෙතන ඊළඟට සෝඩියම් නිතරේ පිරෙන්නේ. මේ පරතරයට වඩා මේ පරතරය අඩු නේද? අන්න ඒ විදිහට පොඩ්ඩක් ඔළුවට දාගත්තා නම් මේක හරි සරල උත්තරේ ගන්න පුළුවන්. උත්තරේ 4 කියලා. උත්තර 4 කියන්නේ හයිඩ්‍රජන් සහ ලිතියම් මම හිතනවා ලඩේක තේරෙන්නේ නැති කියලා අපි යන් ඊළඟ ප්‍රශ්න ශක්ති මට්ටම් කියලා කිව්වොත් ඒක ළමයි ඉලෙක්ට්‍රෝන සිටින ස්ථානයක් නෙවෙයි මම මේ කියන්නේ සාමාන්‍ය ශක්ති මට්ටමක් කියන එක අදහස වල දන්නා එතන ශක්තියක් අදා කරන ස්ථානයක් නෙවෙයි නමුත් ඒක උපමා කරගෙන අපිට කතන්දරේ වැඩි කොට දා ගන්න පුළුවන් හරි දෙවෙනි ප්‍රශ්නය යන රක් දාලා පහත් සඳහන් පරමාණු වලින් තාමත් විදුලිය කවුද කියලා අහන්න ළමයි විදුලිය තමයි වැඩිම මෙතනදී ඔයාලා දැනගන්න ඕනේ සාමාන්‍යයෙන් ආවර්තය දිගේ දකුණු පැත්තේ යද්දී දකුණු පැත්තේ තමයි ගොඩක් විදුලිය තමයි වැඩි කට්ටිය ඉන්නේ මට නම් මේ කතාව මතක ළමයි ආවර්තවකේ විදුලිය තමයි වැඩිම ෆ්ලෝරින් ඊළඟට ඔක්සිජන් ඊළඟට නයිට්‍රජන් සහ ක්ලෝරින් ඊළඟට තමයි ළමයි බ්‍රෝමින් ඉන්නේ දැන් මෙයා 4 මෙයා 3.5 මේ දෙන්න 3 ඊළඟට 2.8 මෙයා ඉන්නේ ළමයි ඊට පස්සේ නේද ඔය කාබන් සල්ෆර් අයඩින් වගේ 2.5 එකක් තියෙන්නේ.
මේ කතන්දරය මතකයි නම් අවුලක් නැහැ ගොඩ දා ගන්න පුළුවන් මෙතන තියෙන උත්තර වලින් බ්‍රෝමින් තමයි උත්තර විදිහට තෝරගන්න වෙන්නේ නේද පහ උත්තරය බ්‍රෝමින් මේ තියෙන කිසිම උත්තරයක ළමයි මේ මූල ද්‍රව්‍ය නැහැ මේ උත්තර වල තියෙන්නේ බ්‍රෝමින්ට පහල ඉන්න කට්ටිය උත්තර විදිහට තියෙන්නේ තේරුණාද හරි ඒ නැතත් ඉනේ තාප්න ඔයාලා මතක් කරගන්න සාමාන්‍යයෙන් මෙතන දීලා තියෙන මූල ද්‍රව්‍ය වලින් සිලිකන් ඉන්නවා ඊට පස්සේ ෆොස්ෆරස් ඉන්නවා ඊට පස්සේ සල්ෆර් ඉන්නවා ඊට පස්සේ ක්ලෝරින් නැහැ සාමාන්‍යයෙන් මේ තුන්දෙනාගේ ගත්තොත් විද්‍යුත්තාව වැඩි මෙයාගේ සල්ෆර් වල නේ දකුණු පැත්තේ විද්‍යුත්තාව වැඩි වෙනවනේ ඊට පස්සේ ළමයි මෙතන කාබන් ඉන්නවා බ්‍රෝමින් ඉන්නවා ක්ලෝරින් නැහැ ක්ලෝරින් දිල නැහැ උත්තරයක් විදියට මේ දෙදෙනා ඉන්නවා දැන් ඔයාලට ප්‍රශ්න තියෙන මේ තුන් අතර ප්‍රශ්න තියෙන්නේ. පැහැදිලිද? නමුත් සාමාන්‍ය ළමයි මේ දෙදෙනාට වඩා මේ 17 කාණ්ඩයේ බ්‍රෝමින් වල විදුලිතාව වැඩි මග තියා ගන්න. බ්‍රෝමින් මෙතන ළමයි මේ ක්ලෝරින් දීලා නැහැ අපට උත්තරයක් විදියට. මේ දෙදෙනාට වඩා 17 කාණ්ඩයේ ඉන්න ෆ්ලෝරින් BR වල විදුලිතාවය වැඩි. හරි. අපි යනවා නැවත ඊළඟ ප්‍රශ්නෙට. ප්‍රශ්නයක් ළඟ ගොඩක් වෙලා හැදෙන්න අපිට වෙලාවක් නැහැ ළමයි අපි මෝනින් පේපර් එකක් මේ සාකච්ඡා කරන්නේ. අපි යනවා තුන්වෙනි ප්‍රශ්නෙට. පහත සඳහන් මුල් ද්‍රව්‍ය අතරින් ඉහළම ස්ථායි ඔක්සිකරණ අංකය ඉහළම ස්ථායි ඔක්සිකරණ අංකය දරන්නේ කවුද කියලා අහන්නේ තුන්වෙනි ප්‍රශ්නයට මම උත්තර විතර ගන්නේ 3 මැංගනීස් මතකද මම ළමයි මැංගනීස් නේද උපරිම ඔක්සිකරණ අංකය තියෙන්නේ ධන 7 සාමාන්‍ය මුල් ද්‍රව්‍යයක තිබිය හැකි උපරිම ඔක්සිකරණ අංකය ළමයි ධන 7 කියන්නේ ධන 7 තියෙන කෙනෙක් ඉන්නවා මෙතන මැංගනීස් අවශ්‍ය නම් අනිත් කට්ටිය ලියා ගන්න ළමයි ෆොස්ෆරස් වල උපරිම එයා 15 වෙනි කාණ්ඩයේ මුල් ද්‍රව්‍යය ఫాస్ఫరస్ ఉపరిమ ఆక్సీకరణాంకය ధన 5යි යා පාලුසන කාණ්ඩේනි ధన 5යි කාබන් 14 කාණ්ඩේ 14 කාණ්ඩේ කියන්නේ 4 කියන ధన 4යි මේ ఉపరిమ ఆక్సీకరణాంకය කාබන් වල ధన 4යි వెనేడియం කියන්නේ ළමයි D ගුණී මූල ද්‍රව්‍යයක් D ගුණී මූල ද්‍රව්‍යයක් යාගේ D3යි S2යි කියලා විඤ්ඤාසයක් තියෙන්නේ මේ ඉලෙක්ට්‍රෝන පහම ඉවත් කරන්න පුළුවන් යා ధన 5 ఆక్సీకరణాంకය ఉపరిమ ධන පහ. උතන සල්ප ඉන්නවා ළමයි සල්ප කියන්නේ 16 කාණ්ඩේ මූල ද්‍රව්‍යයක්. 16 කියන්නේ 6 නේ. ධන 6යි උපරිම ඔක්සිකරණ අංකය සල්පවල. හරි. ඒ විදිහ බැලුවොත් මැංගනීස් කියන්නේ ළමයි D ගුණී මූල ද්‍රව්‍යයක්. යා 3D5 ඉන්නේ ගණන් කරලා බලන්න පස්සේ ලාවක්. එළියෙන් 4S2 ඉන්නවා. මැංගනීස් ඉන්නේ 3D5 එළියෙන් 4S2 ඉන්නවා. මේ ඉලෙක්ට්‍රෝන හතම මෙයා ඉවත් කරලා ධන 7 කින් ඔක්සිකරණ අංකය ලබා ගන්නවා. පැහැදිලිද? एक साथ में मामा तूने तो उत्तर है तूने किया गलती तुम मुझे पीले तोर हाय इधर पास से हाथरे इन प्रश्न ही मुकद्दर क्या नहीं कैथोड़े किरण पीले बंदर बर असत्य कताव हाँ ने लामाई उत्तर है हाथर हाथरे तो उत्तर है हाथर असत्य कताव मेरे क्या नहीं हाथरे इन पीले तोरी में हम कताव क्या नहीं कैथोड़े किरण चुंबक ඍණ ආරෝපිතයි. කොහොමද කවන්නේ ආරෝපිත අංශුවක්? කැතෝඩ කිරණ කියන්නේ අංශුවක්. ආරෝපිත අංශුවක් චුම්බක ශේෂ්ත්‍රයක් තුලින් යද්දී කවදාකවත් ওই චුම්බක ශේෂ්ත්‍රයේ අග්‍ර දෙකක් තියෙනවනේ. M කියලා අග්‍රයක් තියෙනවා, S කියලා අග්‍රයක් තියෙනවා. N කියලා ද්‍රවයක් තියෙනවා, S කියලා ද්‍රවයක් තියෙනවා. ওই කිසිඳු ද්‍රවයක් වෙතට, ওই කිසිඳු ද්‍රවයක් වෙතට මේ කිරණ, මේ ධන ආරෝපිත හෝ ඍණ ආරෝපිත මොන හරි කිරණ උත්ක්‍රමණයක් වෙන්නේ නැහැ. මං කියන ළමයි කිරණයක් ධන ආරෝපිත හෝ ඍණ ආරෝපිත කිරණයක් අපි කැතෝඩ කිරණ ගමුකෝ කැතෝඩ කිරණ චුම්බක ශේෂ්ත්‍රයක් තුලින් යද්දී ධන අග්‍රයේ පැත්තට හැරෙන්නේ sorry මේ මේ S අග්‍රයේ පැත්තට හැරෙන්නෙත් නැහැ N අග්‍රයේ පැත්තට හැරෙන්නෙත් නැහැ ඒ ද්‍රව පැත්තට හැරෙන්නේ නැහැ මෙයා හැරෙන්නේ කොහෙටද ශේෂ්ත්‍රයට ලම්බක දිශාවලට ශේෂ්ත්‍රයට ලම්බක දිශාවට දැන් උදාහරණයක් විදියට මේ උඩින් තියෙනවා කියමුකෝ එක චුම්බකත්වයක් යටින් තියෙනවා තවත් චුම්බකත්වයක් මෙන්න චුම්බක ද්‍රව දෙකක් තියෙනවා ওই ড্রাইভার দিকে শেষ্টে উড ඉඳලා පහළට තියෙනවා කියමුකෝ මෙන්න මෙහෙම මේ උඩ ඉඳලා පහළට චුම්බක ශේෂ්ත්‍රය තියෙනවා මගේ කැතෝඩ කිරණ මෙහෙම ගියාම මේ චුම්බක ශේෂ්ත්‍රයට ලම්බකව හැරෙන්න ළමයි දැන් කිරණයක් යද්දි ධන හෝ ඍණ කිරණයක් යද්දි ළමයි මේ කිරණයක් එක්ක මේ පැත්තට හැරෙන්න පුළුවන් නැත්නම් ඔයාලා ඉන්න පැත්තට හැරෙන්න පුළුවන් එහෙම නැතුව මේ කිරණය උඩටවත් මේ කිරණය පහළටවත් හැරෙන්නේ නැහැ ඒ කියන්නේ ද්‍රව පැත්තට හැරෙන්නේ නැහැ මෙතනදී කියන්නේ එයා හැරෙනවලු उत्तर ग्रव्य पत्र हरण मेक वैरदी मेक वैरदी एन सा हतर उत्तर किसी द्रव्य पत्र हरण शेष्ट्रेन लंबक उत्क्रमण हाँ
බලන්න පස්වෙනි ප්‍රශ්නේ මොකද්ද කියන්නේ කියලා. පහේ කියනවා පහත දී ඇති වේවාගෙන් සත්‍ය මොකද්ද කියලා යහන ළමයි. හරි කතාව අහන්නේ. මම මෙතනදී උත්තරේ ඉදිරියට තෝරගන්න තුන්වෙනි එක. අනිත් සියල්ල වැරදි කියලා ගන්න ළමයි තුන තමයි උත්තරේ ගන්න. බලන්න මොකද කියන්නේ කියලා. ऑक्सीजन वाले पालमो आयनी करना शक्ति है, नाइट्रोजन वाले पालमो आयनी करना शक्ति रे वड़ा डूइलो, ओ ये खाता हमारे, अपन वहाँ ने हरी खाता है, और ना माता किन्होंने मिन्ने में ये बिचरने, आवार तेल दिखे दखनों याद दी, पालमो आयनी करना शक्ति तेल देखा के दिवितरने वालों ने ये द, तेल देखा के दिवितरने वालों, उदाहरण लिथियम बेरिलियम बोरोन मिथन कार्बन नाइट्रोजन मिथन ऑक्सीजन बेरलियम बोरोन नाइट्रोजन ऑक्सीजन दिवन का पहलस दासर का हर नाइट्रोजन ऑक्सीजन पलमायनीकर शक्ति अड़ी मैं ऑक्सीजन पलमायनीकर शक्ति नाइट्रोजन अड़ी कथा हर इन शादी අපි යමු 6 වෙනි ප්‍රශ්නෙට. 6 මොකද්ද කියන්නේ? තමයි 6 කියනවා ABCD කියලා කෙටි ආවර්තයක අනුයාත අයනීකර ශක්තිය දීලා තියෙනවා. අපරාදේ මම ඉස්සරහ ලියපුවා මේක වී. ඒක මට ආයෙ කියන්න වෙනවා. සාමාන්‍ය කෙටි ආවර්තයක පළමු අයනීකර ශක්තිය විතරනේ මෙහෙම නේද තියෙන ළමයි. මෙහෙමනේ තියෙන්නේ. හරි. මෙතන කියනවා මේ ABCDE වල අයනීකර ශක්ති විචලනය වෙන හැටි දීලා තියෙන ළමයි. ඒට වඩා A B C D E ඔයදිර ගත්තොත් ළමයි A වඩා B වැඩියි. මෙතන A කියලා ගත්තොත් B වැඩි. ඒට වඩා B වැඩි. C වඩා B වැඩි. මේ දෙදෙනාට වඩා ළමයි B වැඩි. දෙපැත්තින් දෙන්නට වඩා B වැඩි කියන්නේ B මෙතන ගත්තොත් C මෙතන ගත්තොත් හරිනේ. A B C කියලා ගත්තොත් A සහ C දෙන්නට වඩා B වැඩි නේ. AC දෙන්නට වඩා B වැඩි. ඊට පස්සේ කියනවා ඊට පස්සේ ආයෙත් D වැඩිලු. ඊට පස්සේ E වැඩි. කොහොම කතාවක් කියන්නේ? එහෙනම් අපිට නිකමට හිතන්න පුළුවන් A මෙතන හිටියොත් B මේ ඉදිරියට යන්න පුළුවන් කියලා. ඔය එක විදියක් හිතන්න පුළුවන්. නේද? වෙන විදියක් හිතන්න නැහැ නේද ළමයි? තව එක විදියක් හිතන්න පුළුවන් මෙන්න මෙහෙම. මෙන්න මෙහෙම මේ. වැරදි කරේ එතන මෙතන A වුණොත් A. එතන මෙයා B වෙනවා C D එහෙම වෙන්න පුළුවන්. ඔය දෙකෙන් එකක් වෙන්න පුළුවන්. දැන් අපි අහන්න මොකද්ද? D මූල ද්‍රව්‍ය විය හැක්කේ D කවුද කියලා අහන්නේ. තමයි D කවුද? දීර්ඝ දින උත්තර වලින් තමයි මම D විදිහට තෝරගන්නේ. මෙතන උත්තරය විදිහට දීර්ඝ දින උත්තර වලින් D විදිහට තෝරගන්න ළමයි සිලිකන්. උත්තරය 5. සිලිකන්. सिलिकन तो बलन डी की कौद मेन एबीसीडी की इतना डी आप एबीसीडी की मे डी की कौद सिलिकन सिलिकन एन बोल बल सोडियम मैग्नीशियम एल्युमिनियम सिलिकन की डी की सिलिकन की शतम सिलिकन की मैं सोडियम मैं मैग्नीशियम मैं एल्युमिनियम සිලිකන් D කියන්නේ සිලිකන් කියලා ගන්න පුළුවන්. ඒකම කියන්නේ. හරි. වෙන උත්තර නැහැ ගන්න. අරන් බලන්න. හොඳයි. දීර්ඝින උත්තරත් එක්ක ඔය අඳපෙක පොඩ්ඩක් දැක්ලා බලන්න. අපිට අවශ්‍ය කරන ඊගි ටික දෙන්න පුළුවන්. ඊටත් එහා තවත් බොරුවට මේක තුල මේද බැහැගෙන වේගෙන කීව කීව ඉන්න කින් වෙන්නේ. හරි අපරාදයක් අපි කාලේ යනවා. අපි යනවා ටග් ගාලා ඊළඟට. හත්ෙන් ප්‍රශ්නේ. බලන්න ටග් ගාලා හත්ෙන් ප්‍රශ්න මොකද කියන්නේ? इलेक्ट्रोन बंधुतावेलमेलमेलेक्ट्रोन बंधुतावेलम धनागत्न का इलेक्ट्रोन बंधुताव धनागे वेडीक्रोन लागनी ऋणागे वेडी इलेक्ट्रोन लागनी अनुप्रत बंधुताव के उदाहरण एक्स परमाणु वायुव्यवस्था इलेक्ट्रोन दान एक्स ऋण इलेक्ट्रोन लाइलेक्ट्रोन लाइलेक्ट्रोन बंधुता मे समीकरण मन एक्सट्रोन मेकमा इलेक्ट्रोन बंधुता बंधु
දැන් මෙතන කියන්නේ ඉලෙක්ට්‍රෝන බන්ධුතාවය ගොඩක් දන්න කවුද කියලා. ළමයි සාමාන්‍යයෙන් මේකටන ලකුණු අනිත් පැත්තට මෙයාට එන්නේ. දැන් අපි හිතමු මේකේ ලකුණු ඍණයි නම් මේකේ ලකුණු ධනයි. පැත්ත මාරු වෙනවනේ. පැත්ත මාරු වෙනවනේ. ඉලෙක්ට්‍රෝන ලබා ගැනීම ඍණයි නම් ඉලෙක්ට්‍රෝන බන්ධුතාවය ධනයි. දැන් ඉලෙක්ට්‍රෝන බන්ධුතාවය ධනයි කියලා මෙතන කියන්නේ. ඔව් ඉලෙක්ට්‍රෝන බන්ධුතාවය ධන වෙන්න නම් ඉලෙක්ට්‍රෝන ලබා ගැනීම ඍණ වෙනවා. අපෙන් අහන්නේ වැඩිම ධනාගයක් තියෙන කවුද කියලා ඉලෙක්ට්‍රෝන බන්ධුතාවයට. ඉලෙක්ට්‍රෝන බන්ධුතාවයේ වැඩිම ධනාගයක් තියෙන නම් ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමේදී වැඩිම ඍණාගයක් තියෙනවා. කවුද ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමේදී වැඩිම ඍණාගයක් තියෙන්නේ? උත්තරය දෙක. ෆ්ලෝරින්. ළමයි ෆ්ලෝරින් නේද ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමේදී ලොකුම ශක්තියක් පිට කරන්න මෙතනින් නැහැ. 17 කාණ්ඩේ නිසා. ඇයි 17 කාණ්ඩේ කට්ටිය ඉලෙක්ට්‍රෝනයක් ගත්තම ලොකු ශක්තියක් පිට කරනවනේ? තේරෙනවා කියන්නේ? ඒ නිසා තමයි මම මේක උත්තරයක් විදිහට ගත්තේ. දැරිදිලාරි ක්ලෝරින් හිටියනම් මම එයා ගන්නෙ. මොකද ආවර්ත වගුවෙම ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමේ ලොකුම ශක්තියක් පිට කරන්න මෙයා. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන බන්ධුතාවයේ වැඩිම ධනාගයක් තියෙන මෙයා. දෙවෙනියට තමයි මෙයා. තේරෙනවා මම කියන්නේ? කොහොමද කමන්නේ මෙතන ක්ලෝරින් නෑ ඉන්නේ ෆ්ලෝරින් F ඉන්නේ. ඒ නිසා මම F තෝරගත්තා. අපි යනවාට වෙන ප්‍රශ්නෙට. තමයි කාබන් 6 12 පරමාණුවේ ස්කන්ධය දීලා තියෙනවා. අපෙන් අහන්නේ පරමාණු ක්‍රමාංකය 24.31ක් x කියන මූල ද්‍රව්‍යයේ පරමාණු එකක ස්කන්ධය අහනවා. පරමාණු එකක ස්කන්ධය අහනවා. ළමයි මේ සාපේක්ෂ පරමාණු ස්කන්ධයනේ. සාපේක්ෂ පරමාණු ස්කන්ධය ලැබෙන්නේ කොහොමද? සමීකරණේ මතකද? රසායන ගමනි කිරීම වලින් තාමත් සියුම් විශේෂ කාරණාවක්. සාපේක්ෂ පරමාණු ස්කන්ධය ලැබෙන්නේ x පරමාණු එකක ස්කන්ධය. x පරමාණු එකක ස්කන්ධය බෙදන්න ඕනේ මොකෙන්ද? බෙදන්න ඕනේ කාබන් 6 12 පරමාණුවේ ස්කන්ධය වැඩි කිරීම 12 න් එක. මෙතන කාබන් 6 12 පරමාණු ස්කන්ධය දීලා දෙනවා 1.99 ගාන. මේක වැඩි කිරීම 12. ළමයි x පරමාණු එකක ස්කන්ධය. x පරමාණු එකක ස්කන්ධය මෙන්න මෙයාගේ බෙදුවොත් මොකද මොනවා කියන්නේද? කාබන් 6 12 පරමාණු ස්කන්ධය වාරයක් 12 න් එක. මෙන්න මෙයාගේ බෙදුවොත් තමයි සාපේක්ෂ පරමාණු ස්කන්ධය එන්නේ. x පරමාණු එකක ස්කන්ධය මෙන්න මෙයාගේ බෙදුවොත් තමයි 24 ගාන එන්නේ. එහෙනම් මේක උක්ත කරගන්න. අහන්න x පරමාණු එකක ස්කන්ධයනේ. ඒක උක්ත කරගෙන මෙන්න මේ ලොට් එක අරන් එන්න මේ පැත්තට. එතකොට කිය දෙන්න උත්තරේ. 24 වැඩි කිරීමේ 24 කියලා ගන්න වාසනාවසි. වැඩි කිරීම මෙතන කියලා තමයි. මෙයා 2 කියලා ගත්තොත් 2යි 12 කැපිලා ගිහිල්ලා 1ට 6 එනවනේ. එහෙමනේ. මේක අරන් ගිහලා මෙයා මේක සුළු කරගුණ කරනවා. 1.99 කියන 2යිනේ. 2 1.99 කියන 2යි. ඒ 2 මේ 12 කැපුණම ළමයි 1ට 6 වෙනවා. ඉතින් තමයි 1ට 6යි 10 23 ගත්තා. ඒක ගත්තම මෙහෙට මෙදින ගුණ කළා. සාමාන්‍ය 24 6න් බෙදුවම ළමයි කීයද? 4යිනේ. හරි. එහෙනම් 4 දශම ගාණක් තියෙන උත්තර එකම එකයි තියෙන්නේ. මොකද්ද? උත්තරේ දෙක. උත්තරේ දෙන්න බලන්න. සුළු කරන්න එපා. නිකම් මේක 24 6න් කපන්න. ඒතකොට 4 දශම ගාණක් වෙනවා. 4 දශම ගණන් කියන කිසිම වෙන කිසිම තැනක නැහැ. තියෙන්නේ දෙවෙනි උත්තරේ විතරයි. කාරණා පැහැදිලිනේ. ඒ නිසා තමයි මම උත්තරය ඒක විදිහට ගත්තේ. හරි. අපි යමු ප්‍රශ්න ඊළඟ ප්‍රශ්නේ. නවීන ප්‍රශ්න යමු. නවීන මොකද කියන්නේ? x නැමැති මූල ද්‍රව්‍ය සමස්ථානික දෙකකින් යුක්තයිද? x වල සමස්ථානික දෙකක් තියෙනවා. කවුද ළමයි සමස්ථානික දෙකේ සාපේක්ෂ පරමාණු සංඛ්‍යාව දීලා තියෙනවා? එක්කෙනෙක්ගේ 79 දු අනිත් එක්කෙනාගේ 80 දු. ළමයි මෙයාලගේ සාපේක්ෂ පරමාණු සංඛ්‍යාව ළමයි එක්කෙනෙක්ගේ 79 අනිත් එක්කෙනාගේ 80 දු. දෙන්නගේ සාපේක්ෂ සුලභතාව දීලා තියෙනවා. x පරමාණු 100ක් අහඹු ලෙස තෝරගත්තොත් x පරමාණු 100ක් මං අහඹු ලෙස තේරුවොත් මෙන්න මේ වර්ගයේ පරමාණු ඉන්නවල් ළමයි 11.2ක්. මෙන්න මේකක් තියෙනවලු 88.8ක්. දැන් අපෙන් අහනවා ළමා මෙයා x කියන එක පරමාණු ආකාරයක්. මේ x වල අනිත් පරමාණු ආකාරය. මේ පරමාණු ආකාර දෙක සඳහාම තමයි x කියන මූල ද්‍රව්‍ය ප්‍රකාශ කරන්නේ. x මූල ද්‍රව්‍ය. x මූල ද්‍රව්‍ය කිව්වොත් ළමයි එක්ක මෙයා මේ හැමෝම නියෝජනය කරන කෙනෙක්. x මූල ද්‍රව්‍ය කියන්නේ. මේ ආකාර දෙකම නියෝජනය කරන කෙනෙක්. අපෙන් අහනවා මෙයාගේ සාපේක්ෂ පරමාණු ස්කන්ධය දන්නවනේ 79 කියලා. මෙයාගේ දන්නවනේ 80යි කියලා. අපෙන් අහන්නේ මේ දෙදෙනාම නියෝජනය කරන x මූල ද්‍රව්‍යයේ සාපේක්ෂ පරමාණු ස්කන්ධය.
මුල් ද්‍රව්‍ය සාපේක්ෂ පරමස්කන්ධය. අනිවාර්ය මුක්තරේ ළමයි මේ දෙදෙනා අතරමැදියාගයක් වෙන්න ඕනේ නේද? 79 ත් 80 ත් අතර විය යුතුයි. පිළිතුර. මුල් ද්‍රව්‍ය එක හෙව්වා හොයන ළමයි 79 ට වඩා අඩු වෙන්නත් බෑ 80 ට වඩා වැඩි වෙන්නත් බෑ. එහෙම බැලුවොත් මොකක්ද උත්තර විදිහට ගන්න වෙන්නේ? මේ දෙදෙනා අතර තියෙන උත්තර කීයද තියෙන්නේ? උත්තර තුනක් තියෙනවා ළමයි. 79.88ක් ඉන්නවා. 79.25ක් ඉන්නවා. 79.5ක් ඉන්නවා. කවුද මේලගින් උත්තර විදිහට වල තෝරගන්නේ? තමත් හරි සරල ප්‍රශ්නය. මේක ගාන හදාලා ඉන්න එපා. මේක තෝරන්න තියෙන්නේ. උත්තර ටික දීලා තියෙන්නේ තෝරගන්න තියෙන්නේ. මේ බලන්න මම කරන්න වැඩි. ළමයි මේ 79 ඒවද මේ ලෝකෙ වැඩිපුර ඉන්නේ 80 ඒවද? මේ ලෝකෙ වැඩිපුර ඉන්නේ මෙයාද මෙයාද? මෙයා නෙමෙයි 100ක් ගත්තොත් 88ක්ම ඉන්නේ මෙයා. හා. මෙයා වැඩිපුර ඉන්නවා. මූල ද්‍රව්‍යයේ සාපේක්ෂ පරමාණු ස්කන්ධයේ අගය වැඩිපුර ළං වෙන්න ඕනි මෙයාට. 80ට ළඟම උත්තරේ මොකද්ද? මේ උත්තර වලින්. ළමයි 75.5 කිය. සෝරි 78.5 කියන්නේ මොකද්ද ළමයි? සෝරි මෙතන 79.5. 79.5 කියන්නේ 79ත් 80ත් හරි මැදාගයක් නේද? ඒක ගන්න එපා. මොකද මේ දෙන්න සමානම නැහැ. මෙයාගෙන් 150යි මෙයාගෙන් 150යි හිටියනම් මෙයා ගන්න පුළුවන්. මොකද මේ දෙදෙනාටම හරි මැදාගයක් කියන්නේ. මෙයාගේ අනිවාර්යයෙන් 80ට ළඟ වෙන්න ඕනේ. මොකද මෙයා වැඩිපුර ඉන්නවා. 80ට ළඟ උත්තරේ මේකද මේක. 25 කියන ළමයි 79.25 කියන්නේ 79ට ළඟ. 79.88 කියන්නේ 80ට ළඟයි. 79.88 කියන්නේ 80ට ළඟයි. නේ මේක තමයි උත්තරේ. උත්තරේ ගන්නේ ළමයි දෙක. ලේසි නේද? ලේසි. අපි හැමෝම ඊළඟට ටක් ගාලා. තාමත් අලු කාලයකදී ළමයි පිහිපිරේ සාකච්ඡා කරලා දාන්න ඕනේ නිසා තමයි ටක් ගාලා යන්නේ. 10 වෙනි ප්‍රශ්නේ ඉඳලා ඉස්සරහට තියෙන සියලුම ප්‍රශ්න තියෙන්නේ. වම් පැත්ත සහ දකුණු පැත්ත ප්‍රකාශන තියෙන ඒවා. 10 වෙනි ප්‍රශ්න බලන්න ළමයි ටක් ගාලා මොකද කියන්නේ? වම් පැත්ත කියනවා වම් පැත්ත හයිඩ්‍රජන් විමෝචක වර්ණාවලියේ අර හයිඩ්‍රජන් වල විමෝචක වර්ණාවලිය අර ඉලෙක්ට්‍රෝන ශක්ති පිට කර කර පිට කරලා පහළ ශක්ති මට්ටම් වලට වැටෙන්නේ ඒ නිසා ඇතිවන වර්ණාවලිය ඒ නිසා ඇතිවන රේඛා වර්ණාවලිය හා මේ වර්ණාවලියේ ඉහළම සංඛ්‍යාතයකින් යුක්ත ශක්තිය වැඩිමනේ ඉහළම සංඛ්‍යාතය කියන ළමයි ශක්තිය වැඩිම ඉහළම සංඛ්‍යාතයකින් යුක්ත වර්ණාවලි රේඛා තියෙන්නේ ලයිමාන් ශ්‍රේණියලු හරියටම හරි ලයිමාන් ශ්‍රේණිය කිරණ වල නේද ළමයි සංඛ්‍යාතය වැඩිම ශක්තිය වැඩිම ඔව් වම් පැත්ත හරි දකුණු පැත්ත N1 සහ N2 ශක්ති මට්ටම් අතර ශක්ති පරතරය තමයි මේ ශක්ති මට්ටම් අතර පරතරය ඇන්දෝ මේ 1 මේ 2 ඊටසේ මේ 3 4 5 ඔය විදිහට යද්දිලා මේ ශක්ති මට්ටම් අතර පරතරය අඩු වෙනවනේ 3 4 5 6 7 ඔය විදිහට මෙතන කියන ළමයි මේ 1 සහ 2 අතර පරතරය පට්ට ලොකුයිලු මේ සියලුම ඒවට වඩා කතාව හරි නේද ළමයි මේ සියලුම අයගේ පරතරයන් එකතු කළා මෙන්න මේ සියලුම අය අතර පරතරය ගත්තොත් ඒ සියලුම පරතරයට වඩා ලොකුයි 1 සහ 2 අතර පරතරය සාමාන්‍ය ළමයි මේ සියලුම පරතරයන් වගේ 3 ගුණයක් විතර මෙන්න මේ පරතරය වගේ 3 ගුණයක් විතර මේ පරතරය තියෙන්න ඕනේ තවත් මේ කරණ පහලින් අඳින්න ඕනේ 1 සහ 2 අතර පරතරය ඇදින්න කතාව හරි තමයි නිවැරදි පැහැදිලි කිරීමක් තියෙනවා ඔව් ලස්සන පැහැදිලිකම ඇයි මේ ලයිමාන් ශ්‍රේණිය කියන්නේ කොහේ හරි ගියාට කමන්නේ ළමයි පළවෙනි ශක්ති මට්ටමට වැටෙන්න බෑ මෙන්න මෙහෙම කොහෙන් හරි කමන්නේ පළවෙනි ශක්ති මට්ටමට ඉලෙක්ට්‍රෝනක් වැටෙනවා නම් ඒ සියලුම ඇතිවන රේඛා මේ සියලුම සංක්‍රමණවලදී ඇතිවන රේඛා ලයිමාන් ශ්‍රේණියට අයිති එතකොට ලයිමාන් ශ්‍රේණිය ශක්තිය අඩුම රේඛාව මොකක්ද ඇති වෙන්නේ කොතනින්ද ලයිමාන් ශ්‍රේණිය ශක්තිය අඩුම රේඛාව ඇති වෙන්නේ මොන සංක්‍රමණයෙන්ද මේ සංක්‍රමණයෙන්නේ ඇයි පහළ ඉඳලා මෙතන වැටෙන්නේ මෙයා ලොඩ ඉඳලා වැටෙන්නේ මෙයා පහළ ඉඳලා වැටෙන්නේ හරි එහෙනම් මේ සංක්‍රමණය තමයි ළමයි ශක්ති අඩුම රේඛාව ලයිමාන් වල. ලයිමාන් වල ශක්ති අඩුම රේඛාව ඇතුලේ මෙන්න මේක. ළමයි ලයිමාන් වල ශක්තිය අඩුම එක මේක. මේ රේඛාවත් ලොකුයි නේද? මේ පරතර ඔක්කොටම වඩා. මේ පරතර ඔක්කොටම වඩා මේ පරතරේ වැඩි නේද? ඔව්. එනිසා මෙන්න මේ සංක්‍රමණයෙන් ඇතිවන රේඛාවත් ඇතිවන රේඛාවත් මේ සියලුම අනිත් ශක්ති මට්ටම් වලට වැඩනේ වට වඩා ශක්තිමත්. මෙයා ශක්තිමත්. මේ අපි තුම මෙතන නම් මෙතන ඉලෙක්ට්‍රෝන ගන්නවා කියලා. අන්න ඒ රේඛාවටත් වඩා ශක්තිමත් මෙන්න මේ ඉලෙක්ට්‍රෝන වැටීමේදී ඇති වෙන රේඛා. ඒ කියන්නේ ලයිමාන් ශක්තිමත් කියන කතාවට මොකද තල්ලුවක් දෙනවා මේ පිළිතුර ලස්සන පැත්තේ පිළිතුර. හොඳට පැහැදිලි කිරීමක් කරන උත්තරේක.
උත්තරේක හොඳයි අපි යන්න අග්ගා ඉස්සරහට මොකද කියන්නේ ඊළඟට 11 වෙනි ප්‍රශ්නේ ළමයි කියන වම් පැත්ත ඩී ගොනුවට අයත් නොවන ආවර්තයක් ඔස්සේ ඩී ගොනුව අයත් නොවන ආවර්තයක් ඔස්සේ ඒ කියන්නේ එක ආවර්තය දෙක ආවර්තය තුන ආවර්තය ඔන්න ඔය ආවර්ත ගැන කියන්නේ ඔස්සේ දකුණට යද්දී වමේ ඉඳලා දකුණට යද්දී ප්‍රථම අයනීකරණ ශක්තිය ක්‍රමයෙන් වැඩි වී වැඩි ප්‍රථම අයනීකරණ ශක්තිය ළමයි ක්‍රමයෙන් වැඩි වෙන්නේ නැහැ ලාක්ෂණික අක්වක් විතරනේ තියෙන්නේ මෙතන එහෙනම් නැත්තම් මෙතනද කියන්න පුළුවන් මේ ක්‍රමයෙන් වැඩි වෙන්නේ නැහැ ළමයි යම් විචලනයක් සහිතව වැඩි වෙන්නේ අර මෙහෙමනේ උනේ එන්න මෙහෙම නේ යම් විචලනයක් සහිතව තමයි වැඩි වෙන්නේ ක්‍රමයෙන් බෝග් ගාලා වැඩි වෙන්නේ නැහැ මෙහෙම යම් තැන් දෙකකදී අඩු වෙනවා ඒ නිසා වම් පැත්ත වැරදි මෙතන කියන්නේ ක්‍රමයෙන් වැඩි වෙයි කියන දකුණු පැත්ත මොකද කියන්නේ පරමාණුක අරය අඩු වීමේදී ඔය සාමාන්‍ය තමයි නිස්තිය දිගේ දකුණු ඉලෙක්ට්‍රෝන ශක්තිමත්ම දිගේ දකුණු පැත්ත සොරි මේ ආවර්ත දිගේ දකුණු යද්දී අරය අඩු වෙනවා ආවර්ත දිගේ දකුණු පැත්තට බැ අරය අඩු වෙනවා ඔව් පරමාණුක අරය අඩු වීමේදී ඒ කියන්නේ දකුණු පැත්තට යද්දී ඉවත් වන ඉලෙක්ට්‍රෝනයත් නිස්තියත් අතර ආකර්ෂණය වැඩි වෙයි සාමාන්‍ය ළමයි අරය වැඩි එකකුයි අරය අඩු එකකී බැලුවොත් මේ කතාව හරි අරය වැඩි එකක් අරය අඩු එකක් බැලුවොත් අරය අඩු පරමාණුවේදී මේ ඉවත්තන ඉලෙක්ට්‍රෝනයන් න්‍යෂ්ටි අතර ලොකු බැඳීමක් තියෙනවා මේ දෙන අතර බැඳීම වැඩි ඇයි එළම මේ දෙන අතර බැඳීම වැඩි වෙන්නේ ඇයි එළම න්‍යෂ්ටි ගොඩ ළඟින්නේ මෙයි ලොකු ලොකු බැඳීමක් තියෙනවා මේ කතාව හරි එන උත්තරේ 4 ඒ කතාව හරි දකුණු පැත්තට යද්දි මොකද වෙන්නේ සෝරි මේ දකුණු පැත්තට යන්නේ අරය අඩු වෙද්දි මොකද වෙන්නේ නියස්ත්‍යක් ඉලෙක්ට්‍රෝනත් අතර ආකර්ෂණය වැඩි වෙනවා. මෙතන මේ මෙතන නියස්ත්‍යයට ඈතින් ඉන්න ඉලෙක්ට්‍රෝනය මෙතන නියස්ත්‍යයට ළඟින් ඉන්නේ මෙතන ආකර්ෂණය වැඩි නියස්ත්‍යයත් එක්ක තියෙන බැඳීම වැඩි. ඒක තමයි. හොඳයි අපි යනවා 11 වෙනි ප්‍රශ්නෙට. 12 මොකද කියන්නේ? කොපර් පරමාණු විමෝචක වර්ණාවලියයි කොපර් පරමාණු විමෝචක වර්ණාවලියයි බේරියම් පරමාණු විමෝචක වර්ණාවලියයි බොහෝ දුරට එක සමානයිද? වැරදි ළමයි. එහෙම පරමාණු දෙකක වර්ණාවලිය එහෙම සමාන වෙන්න බෑ ළමයි. මම හිතේ වැරදි. එහෙම වැරදි මේක පොද මෙයාලගේ න්‍යාසයේ තියෙන ප්‍රෝටෝන වෙනස්, ඉලෙක්ට්‍රෝන ගණන වෙනස්. ඒ නිසා වර්ණාවලිය වෙනස් වෙනවා. මේක වැරදි. දකුණු පැත්තේ මොකද කියන්නේ? මේ දෙන්නගෙම කොපර් සහ බේරියම් යන දෙන්නගෙම පිටස්තර ශක්ති මට්ටම් වල ඉලෙක්ට්‍රෝන දෙක බැගින් ඇතලු. පිටස්තර ශක්ති මට්ටම් වල ඉලෙක්ට්‍රෝන දෙක බැගින් ඇතලු. ළමයි කොපර් කියන්නේ 3D 10 4S1 යනි විඤ්ඤාසය. 4S1 වෙලා ඉන්නේ ළමයි. එයා විඤ්ඤාසය. පැහැදිලි. බේරියම් ඉන්නේ ළමයි 5S2. 5S2. බලන්න පැහැදිලි මෙතන ළමයි S1 විඤ්ඤාසයක් තියෙන්නේ. බාහිර කවකයේ. මෙතන බාහිර කවකයේ 5S. S2 විඤ්ඤාසයක් තියෙන්නේ. S2 තියෙන විඤ්ඤාසයක් තියෙන්නේ. කැල්සියම් ස්ටෝන්ටි බේරි මෙතන 6S වගේ ළමයි. මෙතන 6S. කොහොමද කමන්නේ? මෙයාගේ S1 මෙයාගේ S2 ඉලෙක්ට්‍රෝන සමානද නැහැ බාහිර කවචයේ මෙතන එක ඉලෙක්ට්‍රෝන ඉන්නේ මෙතන ඉලෙක්ට්‍රෝන දෙකක් ඉන්නවා ඒ නිසා වම් දකුණු පැත්තත් වැරදි උත්තරේ 5 නේද දෙකම වැරදි නම් උත්තරේ 5 හරි අපි අන්තම් කරලා ඊළඟ ප්‍රශ්නේ මොකද කියන්නේ 13 වෙනි ප්‍රශ්නය වම් පැති කියන මෙන්න මෙහෙම කතාවක් බෝරොන් වල පළමු අයනීකරණ ශක්තිය බෙරිලියම් වල එමාගයට වඩා අඩුයිද ඔන්න මතකද මෙන්න මෙහෙම විචලනයක් මේ දක්න පැත්තට යද්දි මේ ලිතියම් නම් මේ බෙරිලියම් නම් මේ බෝරෝන් මේ කාබන් නයිට්‍රජන් ඔය විදිහට යන්නේ බෙරිලියම් වඩා බෝරෝන් වල අඩුයි මේ කතාව හරි මෙතන කියන්නේ බෝරෝන් වල පළමු අයනික ශක්තිය ඒ කියන්නේ බෝරෝන් වල පළමු අයනික ශක්තිය බෙරිලියම් වල පළමු අයනික ශක්තිය වඩා අඩුයිද මෙයාගේ පළමු අයනික ශක්තිය අඩුයිද කතාව හරි දක්න පැත්ත කියනවා බෝරෝන් වල නිස්ත්‍ය ඇති ප්‍රෝටෝනේ සෝරි නිස්ත්‍ය ඇති ආරෝපණය බෙරිලියම් වල නිස්ත්‍ය ඇති ආරෝපණයට වඩා වැඩිලු බෙරිලියම් වලට වඩා බෝරෝන් වල නිස්ත්‍ය ආරෝපණය වැඩිලු සාමාන්‍ය ළමයි ආවර්ත දිග දකුණට යද්දි ලිතියම් බෙරිලියම් බෝරෝන් කාබන් නයිට්‍රජන් විදිහට යද්දි නිස්ත්‍ය ප්‍රෝටෝන ගණන් ටික ටික වැඩි වෙනවා ඒ උදාහරණයක් විදිහට මම පරමාණු සංඛ්‍යාව කිව්ද ළමයි 3නේ එහෙනම් නිස්ත්‍ය ප්‍රෝටෝන ධන 3ක් ඉන්නවා ප්‍රෝටෝන 3ක් ඉන්නවා මෙයාගේ ප්‍රෝටෝන 4යි මෙයාගේ ප්‍රෝටෝන 5යි ඒ කතාව හරි ළමයි බෙරිලියම් වලට වඩා බෝරෝන් වල නිස්ත්‍ය ප්‍රෝටෝන වැඩි නිස්ත්‍ය ප්‍රෝටෝන වැඩි කතාව හරි නමුත්
මෙයාට වඩා මෙයාගේ අයිනිය කරන ශක්තිය අඩු වෙන්න හේතුව ඕකද? ප්‍රෝටෝන වැඩියෙන් ඉන්න එකද? මෙතන ළමයි මේ දෙන්නගේ වෙනස තියෙන වින්‍යාසයක් පදනම් කරගත්ත වෙනස. මෙයාගේ අයිනිය කරන ශක්තිය අඩු හේතුව තමයි මෙයාගේ තියෙන S2 P1 වින්‍යාසය. මෙයාගේ අයිනිය කරන ශක්තිය වැඩි වෙන හේතුව තමයි S2 P බිංදුව වින්‍යාසය. S2 කින් වින්‍යාසය තියෙනවා. මෙයාගේ තියෙනවාම S2 කින් වින්‍යාසය ස්ථා සාමාන්‍ය අපි දන්නවනේ S2 කියන්නේ ස්ථා වින්‍යාසයක්නේ. උපශක්ති මට්ටම සම්පූර්ණයෙන් පිරලානේ. S2 කියන්නේ ස්ථා වින්‍යාසය. ඒ නිසා මෙයාට වඩා මෙයාගේ අයිනිකර ශක්තිය වැඩි කියලා කියනවා. මේ මෙයාට වඩා පොඩ්ඩක් මෙයා උඩින් ඉන්නේ අයිනිකර ශක්තිය වැඩි. හේතුව තමයි S2 වින්‍යාසය ස්ථා වීම. ඉතින් එහෙම කතාවක් මෙතන කියන්නේ නැහැ. මෙතන කියන්නේ මෙයාට වඩා මෙයාගේ ප්‍රෝටෝන වැඩි කියලා. ඒක පැහැදිලි කිරීමක් ඉතින් ගන්දරයා ළමයි. උත්තරය 2. තේරුම් ගන්නද? මෙහන්නකෝ. මෙහන්න මෙයාට වඩා මෙයාගේ අයිනිකර ශක්තිය වැඩි වීමට මං හේතුව ඕක. කාබන් වල ප්‍රෝටෝන වැඩි. එයාටත් වඩා මෙයාගේ අයිනිකර ශක්තිය වැඩි වීමට හේතුව ඕක. සාමාන්‍යයෙන් මේ වැඩි වෙන තැන් දකුණු පැත්තරදී වැඩි වෙනවා නම් අයිනිකර ශක්තිය වැඩි වෙනවා නම් වැඩි වීමට හේතුව ওই නියස්කේ ප්‍රෝටෝන වැඩි වීම. නමුත් මෙයාට වඩා මෙයාගේ අඩු වීමට හේතුව මෙයාට වඩා මෙයාගේ අඩු වීමට හේතුව නියස්කේ ප්‍රෝටෝන නෙවෙයි අර ඉලෙක්ට්‍රෝන වින්‍යාසය. එහෙනම් හිතලා බලන්න ළමයි. දකුණු පැත්තරදී අර වැඩි වීමට හේතුව මොකද්ද? දකුණු පැත්තරදී නියස්කේ ප්‍රෝටෝන වැඩි වෙනවා. හරි නේද? නමුත් වමට වඩා දකුණු පැත්ත අඩු වීමට හේතුව මොකද්ද? එතන ඉලෙක්ට්‍රෝන වින්‍යාසය. හොඳයි අපි යනවා 14 වෙනි ප්‍රශ්නයට. 14 මොකද්ද කියන්නේ මුලින්ම? ආවර්ත වගුවේ 4 වෙනි ආවර්තයේ 4 වෙනි ආවර්තයේ කොළමයි ඔය D ගුණයේ මූල ද්‍රව්‍ය හම්බ වෙනවද? අනුනාත් ඒ කියන්නේ එක ළඟ පිටි අනුනාත් මූල ද්‍රව්‍ය. එක ළඟ පිටි මූල ද්‍රව්‍ය වල පළමු අයනීකරණ ශක්තිය ලාක්ෂණික අක්වක් විචරණයක් නොදක්වයි. ඔව්. ළමයි 10 මේ 4 වෙනි ආවර්තයේ මූල ද්‍රව්‍ය වල මේ පරමාණු වල අයනීකරණ ශක්තිය අක්වක් විචරණයක් දක්වන්නේ නැහැ. හේතුව මොකද්ද? අර 3 D ගුණයේ මූල ද්‍රව්‍ය හම්බ වෙනවනේ. රුඩීගුණේ මූල ද්‍රව්‍ය වල අක්වා විචරණයක් නැහැ. මම පැහැදිලි. දකුණු පැත්තේ කර හේතු ඉදිරි දීලා තියෙනවා. ආවර්ත වගුවේ 4 වෙනි ආවර්තයේ 4 වෙනි ආවර්තයේ 3D ශ්‍රේණියේ මූල ද්‍රව්‍ය අඩංගු වෙනවලු. මම කියපු කතාවම තමයි. ඔව්. ඒක හරියි. උත්තරේක නිවර්ත පැහැදිලි කිරීමක් කරනවා. ඇයි ළමයි 4 වෙනි ආවර්තයේ කට්ටියගේ ලාක්ෂණික අක්වා විචරණයක් නැත්තේ? අයිනිකරණ ශක්තිය. හේතුව තමයි 3D පෙරිය මූල ද්‍රව්‍ය හමු වීම. අපි පැහැදිලි දන්නවා 3D පෙරිය මූල ද්‍රව්‍ය වල දක්ත විදියට ලාක්ෂණිකක්වත් විතරණයක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා තමයි 14 උත්තරේ එක ගත්තේ. ඔන්න එහෙනම් ළමයි අපි 304 කියන මොනින් පේපර් එක අපි සාකච්ඡා කළ ඉවර කළා. අපි 305 කියන මොනින් පේපර් එකත් එක්ක ඊළඟ දවසේ එකතු වෙන හැමෝටම